සාමාන්‍ය සමය 12 වන සතිය අඟහරුවාදා පළමුවන දේව ප්‍රකාශනය 2 රාජාවලිය 19 වන පරිච්ඡේදය 9 සිට 11 14 සිට 21 සහ 31 සිට 36 දක්වා කූෂී රජවන තීර්හාකා රජ ඔබට විරුද්ධව යුද්ධ කරන්න එන්නේයයි ඔහුට සැලවිය එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා ඔබ යුදාහි රජවන හෙසකියාට මෙසේ කියන්න අසිරියාවේ රජු අතට යෙරුසලම අසුනවන්නේ කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න මෙන්න අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශ කර දැමු බව ඔබ අසා තිබේ එසේනම් ඔබ ගැලවෙනු ඇද්ද හිසකියා පණිවිඩකාරයන් අතින් ලියුමගෙන කියවා සමිදානන් වහන්සේගේ මාලිගාවට ගොස් සමිදානන් වහන්සේ ඉදිරියේහි එය විදහාපා ඔවුන් වහන්සේ ඉදිරියේහි යාඥා කරමින් කෙරුප් වරුන් අතර වැඩවසන ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම ඔබ පමණක්ම දෙවියන් වහන්සේය ඔබ අහසත් පොළවත් මැවුසේක සමිදානන් වහන්ස ඔබේ කන යොමුකොට ඇසුව මැනම සමිදානන් වහන්ස ඔබේ ඇස් ඇර බැලුව මැනම ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනෙහ කෙරිප් කියා එවු වචන ඇසුව මැනම සමිදානන් වහන්ස අසිරියාවේ රජවරුන් ජාතීන්ද ඔවුන්ගේ දේශද පාලුකොට ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළු ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය මන්ද ඒවා දෙවිවරුන් නොව මිනිසයන්ගේ හස්ත කර්මාන්ත වන ලී සහ ගල්ලි ඒ නිසා ඔවුහු ඒවා විනාශ කළහ එබැවින් අපේ දෙවියන් වහන්ස ඔබම ඔබ පමණක්ම ස්වාමින් වන දෙවියන් වහන්සේ බව පොළවේ සියලු රාජ්‍යයන් දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැලෙව්ව මැනවයි කීය එවිට ආමෝස්ගේ පුත් එසායා හිසකියාට මෙසේ කියා යැවීය ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක අසිරියාවේ රජවන සෙනෙහෙරිබ් ගැන ඔබ මට කළ යාඥාව මම ඇසීමි ඔහු ගැන සමිදානන් වහන්සේ කියන පණිවිඩය මේ සියොන් පුරගෙන නුඹ සුළුකොට සලකන්නේය නුඹට කවටකම් කරන්නේය ජෙරුසලම්හි දුව හිස වනවන නුඹට උසුළු විසුළු කරන්නේය මන්ද ඉතිරි කුඩා පිරිස ජෙරුසලමෙන්ද මිදුණු පිරිස සියොන් කන්දෙන්ද නික්මෙනු ඇත සමිදානන් වහන්සේ මෙය කිරීමට අදිෂ්ඨාන කළසේක එබැවින් සමිදානන් වහන්සේ අසිරියාවේ රජු ගැන මෙසේ කියනසේක අසිරියාවේ රජ මේ නගරයට ඇතුළු වන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඉදිරිපිටට පලිහක් රැගෙන ඉන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත ඔහු මේ නුවර තුලට නැවිත් තමා ආ මගින් හැරී යන්නේය සමිදානන් වහන්සේ වන මම මෙසේ වදාරමි මක් නිසාද මා නිසාත් මාගේ මෙහෙකරු දාවිත් නිසාත් මේ නුවර ගලවන්න මම එය රැකගන්නෙමි ඒ රාත්‍රියේ සමිදානන් වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අසිරියන් වරුන්ගේ කඳවුරෙහි 185,000කට පහර දුන්නේය මිනිසුන් අලියම නැගිට බලන විට ඒ සියල්ලෝ මැරී සිටියහ එවිට අසිරියාවේ රජවන සෙනෙහෙරිබ් පිටත්ව ගොස් නිනිවෙහි වාසය කළේ දේ වචනය මෙසේ දෙවන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුවිශේෂේ සුවිශේෂක මතයුතුමන් විසින් දියන ලද දේවවාක්‍ය නම් මෙසේ මතෙව් 7 පරිච්ඡේදයේ 6 සහ 12 සිට 14 දක්වා පූජනීය දේ බල්ලන්ට නොදෙන ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියේ නොදමන එසේ කළොත් උන් ඒවා පයින් පාගා දමා හැරි අවුත් ඔබ කැබලි කොට ඉරා දමනු ඇත අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද
ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න. විවස්ථාවලියේ හා දිවසාරලියේ හරය එවේ. පටු දොරටුවෙන් ඇතුල්වන්න. විනාශයට යන දොරටුව විශාලය. පාරක් පළලය. එයින් ඇතුළුවන්නෝද බොහෝය. එහෙ ජීවනයේට යන දොරටුව පටුය. පාරද අවහිරය. ඒ සොයා ගන්න සුවල්ප දෙනෙක් පමණ කියයි ස්වාමීන් වහන්සේ වදාළසේක. සුවිශේෂ වාක්‍යයේ සිය ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.